තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. ධම්ම දායාද වෙතින් දැහැමි සිතුවිල්ලක් හිමිදිරි උදෑසනම ඔබේ ජීවිතයට පහදා දීමටයි අපි සූදානම් වෙන්නේ. පින්වත්නි, මේ ලෝකයේ තුල විවිධත්වයක් අපි දකිනවා. නොඑක් සත්වයා මෙහි ජීවත් වෙනවා. ඔවුනොන්ට ආවේනික විවිධාකාර ජීවිත අපට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙනෙන නොපෙනෙන සත්වයන්ගේ ජීවිතත් ඔවුන්ගේ විවිධත්වයට හේතුන් දේශනා කළා. ඒ තමයි කම්මං සත්තේ විභජති කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එහි තේරුම තමයි කර්මය සත්වයන් බෙදා දක්වයි. අප මේ සමාජය තුළ විවිධාකාර සත්වයන් දකිනවා. අපට පියවි ඇහැට පෙනෙන්නේ මිනිස්සු සහ තිරිසන් ලෝකේ විතරයි. මනුෂ්‍ය ලෝකය තුළමත් විවිධ පුජ්‍යලයන් අපි දකිනවා. ඇතැම් උදවිය ආඩ්‍ය සම්පන්න ජීවිත ලබනවා. ඇතැම් උදවිය එදිනෙදා ආහාරයවත් ලබන්නට බැරිව ඉන්න හිටින්නවත් තැනක් නැතිව බොහෝසේ දුක්ඛිත ජීවිත ලබා තිබෙනවා. ඒ වගේම දැනුමෙන් ශරීර අංගයන්ගෙන් අඩුපාඩු සහිතව අඩුපාඩු රහිතව අංග සම්පූර්ණ විවිධාකාර ජීවිත සමාජයේ සැරිසරනවා. මේ මනුෂ්‍ය ජීවිතය තුළ පමණක් අපට විමසීමෙන් කර්මයේ අති ප්‍රබලත්වය දකින්නට පුළුවන්. මෙසේ විවිධාකාර ජීවිත ලබන්නට හේතුව තමයි කර්මය කියලා කියන්නේ. කර්මය කියන්නේ කිසිවෙකුගේ බලපෑමකින් හෝ තව කෙනෙකුගේ මෙහෙයවීමකින් සිදුවන්නක් නෙවෙයි. තම තමන්ම අතීත වර්තමාන අනාගත වශයෙන් සිදු කරන්නා වූ සිදු කරමින් පවතිනා වූ සිදු කළා වූ හොඳ හෝ නරක ක්‍රියාවක් වේද එය කර්මය ලෙස තථාගත දහම තුල හඳුන්වනු ලබනවා. අප අද වර්තමාන ජීවිතයක් ලබා තිබෙනවා නම් එයට හේතුව අතීතයේ කරන්නට යෙදුණු කර්මයක විපාකයක් බව අප තේරුම් ගත යුතුයි. කලින් සඳහන් කළ විවිධ චරිත, විවිධ ජීවිත මම ඇතුළු ඔබ සියලු දෙනාමත්, ඔබ ඇතුළු අන් සියලු දෙනාමත් ලබා ඇත්තේ අතීතයේ කරන ලද පින්පව් දෙකටම අනුව බව අපි තේරුම් ගත යුතුයි. එය තේරුම්ගෙන වටිනා ජීවිත ලැබීමට, ජීවිතයට වටිනාකම් එක්කර ගැනීමට අප දක්ෂ විය යුතුයි. එම නිසා ධර්මානුකූලව අපේ ජීවිතය අපි සකස් කොට ගනිමු. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. සැමට යහපතක් වේවා.